ගුතින් තාගල හැමෝටම ඉතින් ඔගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා ඔගලන්ට මතක ඇති මම ගිය සතියේ වීඩියෝ එකේදී ඔගලන්ට කිව්වා මම මේ සතියේ වීඩියෝ එකට ගේන්නේ බර්ලින් වලින් ටිකක් එළියට ගිහිල්ලා කියලා පැටි කතා නැතුව මං කියන්නම් කොහෙද යන්නේ කියලා අපි යන්නේ නූරම්බර්ග් කියලා සිටි එකකට මේකට ජර්මන් වලින් කියන්නේ නූන්බර්ග් කියලා මේ සිටි එක තියෙන්නේ බර්ලින් වල ඉඳලා කිලෝමීටර් 450ක් විතර දුරින් වගේ තමයි තියෙන්නේ ඉතින් අපි මේක අද යන්නේ මෙහි එක්ස්ප්‍රෙස් ට්‍රේන් එකක ඒ කියන්නේ මෙහි කියන්නේ ICE කියලා ඉතින් අපි ICE එකක තමයි යන්නේ මේ දැන් නම් ඔයගලන්ට පේන්න තියෙන්නේ රීජනල් ට්‍රේන් එක ඉතින් අපි මේකේ ආවා මෙතනට ඊට පස්සේ අපි IC එක ගන්න වෙනම platform එකකට යන්න ඕනේ ඉතින් අද ඉන්ටරෙස්ටින්ම දේ තමයි අපි විතරක් නෙමෙයි මේ ට්‍රිප් එක යන්නේ අපේ තව යාළුවෝ 8 දෙනෙක් යනවා අපි දෙන්නත් එක්ක 10 දෙනෙක් යනවා ඉතින් අපි මාර ඒ කියන්නේ අපි මාර excited මේක යන්න මොකද මේ අපි දෙන්න first time මෙහෙම කට්ටියක් එක්ක එළියට යන ඒ කියන්නේ ඇවිදින්න යන ඉතින් ඔගලන්ට මේ පේන්න තියෙන්නේ මෙතන මොන්ෂන් කියලා ඒ කියන්නේ මියුනික් මෙතන මේ එන ට්‍රේන් එකේ තමයි අපිට දැන් යන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපේ IC එක ඇවිල්ලා තියෙන්නේ. මම ඔයගලන්ට පොඩ්ඩක් පේනනම් IC එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට ඔය පේන්නේ ඉන්නේ අපේ කට්ටිය. ඉතින් බඩු ටික දාලා කට්ටිය ලෑස්ති වෙනවා හොඳට ඉඳ ගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ සීට් එක බුක් කරා කියලා ඉන්ඩිකේට් කරන සීට් එකේ නම්බර්ස් එකයි යන තැනයි. ඉතින් අපේ කට්ටිය දැන් ඔය පය තුනමාරක ගමන යන්න ඔන්න බෑග් දාලා ජැකට් තියලා ඔන්න රෙඩි වෙනවා. එහෙනම් ඔගොල්ලෝ දැන් අපිත් එක්ක නූන් බෑග්. ඊට කලින් ට්‍රේන් එක පෙන්වන්න එපා. මේ දෙපැත්තේ තියෙන වොෂ්රූම්. ඊට පස්සේ මේ ඇතුල් වෙන තැන ස්ක්‍රීන් එක දාලා ඔයගලන්ට කොහි කොහෙද ට්‍රේන් එක නවත්තන්නේ කියලා පෙන්වලා තියෙනවා. ඉතින් මේකේ තමයි මේ කම්පාර්ට්මන්ට් එකේ තමයි අපි ඉන්නේ. දැනට මේකේ අපි විතරයි ඉන්නේ. වැඩිය කට්ටිය නැහැ. ඉතින් තව ඉස්සරහට තැන් තැන්වල නවත්තද්දී තමයි කට්ටිය නගින්නේ. ඉතින් ඔයාලට පේනවනේ කෝච්චිය පිටත් වෙන තිබ්බේ උදේ 7:34ට වගේ මට මතක විදිහට. ඉතින් ඔයාලට පේනවනේ තාමත් පාන්දර ඔන්න දැන් නම් ටිකක් එළියේ වැටිලා දැන් වෙලාව උදේ 8:09ට විතර ඇති. ඉතින් තාමත් අපි යන ගමන් මොකද අපේ ට්‍රේන් එක නවත්තන්න ඉගෙන අපිට බහින්න තියෙන්නේ 10:54ට වගේ 54ට හරි 52ට හරි. ඉතින් ඔන්න අපිට තිබහක් ඇවිල්ලා අපි ගත්තා මේකේ තියෙන කැෆෙටේරියා එකට ගිහිල්ලා කොෆි එකක්. ඉතින් අපි ආර ටිප් එකක් දීපු නිසා අපිට චොක්ලට් එකකුත් හම්බුණා. ඔන්න ඉතින් හස්බන්ඩ් පටන් අරගෙන දැන් කන්න. හස්බන්ඩ් නෙමෙයි අපේ සෙට් එකම කන්න පටන් අරගෙන දීන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් කොහෙ ගියත් අපිට කෑම නැතුව බෑ කියලා. මේකම මම ට්‍රේන් එක ගැන පොඩි විස්තරයක් කියන්න. ඉතින් ඔයාලට හරියටම කිව්වොත් එම ෆ්ලයිට් එකක යනවට වැඩිය කම්ෆර්ටබල් මේ ට්‍රේන් එකේ යන එක. හොඳට ලෙග් ස්පේස් එක තියෙනවා. ඔයාලට කන්න ඉඩ තියෙනවා. කියන්නේ කන්න හැමදේම කරන්න ඒ හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. අනිත් එක ජර්මනි ඔයාලා දන්නවනේ හැම එකම වෙලාවට වැඩ. ඉතින් ට්‍රේන් එක කියපු වෙලාවට එතනට ආවා. ඉතින් අපි බලමු මොකද එයාලා එතනට arrive වෙන්න තියෙන්නේ 10:52ට. ඉතින් අපි බලමු ඒගොල්ලෝ ඒ වෙලාවට මෙයිද කියලා. ඔය දැන් ඔයගොල්ලෝ දැක්කේ අපේ කට්ටිය. I think ආයෙගලන් ඔයගලන්ට වීඩියෝ එකේදී ඉස්සරහට බලා ගන්න පුළුවන් වේ. ඉතින් මම ඔයගලන්ට දැන් පෙන්නන්නේ මේකේ වොෂ්රූම් එක කොහොමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ එහෙම ලොකු ඉඩක් නැහැ. ඒ වුණාට පිරිසිදුවට හොඳට තියෙනවා හැමදේම. තමන්ට අත හොද ගන්න ඊට පස්සේ හෑන්ඩ් වොෂ් කොමඩිකුණත් එක මාර පිරිසිදුයි. ඉතින් ටොයිලට් පේපර්ස් තියෙනවා. ඉතින් ඔයගලන්ට ටොයිලට් පේපර්ස් ඉවරුනොත් ආයි ගන්න ඒගොල්ලෝ වැඩිපුර ස්ටෝර් කරලා තියෙනවා. ඉතින් ඔයගලන් මේ දැන් දකින්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට අපි ඇවිල්ලා තියෙන්නේ දැන් ළඟයි. ඉතින් ඔය පේනවනේ කට්ටිය ලෑස්ති වෙනවා. ඉතින් ඒගොල්ලෝ කියලා තියෙන විදිහට අපි බලමු 10:52ට එතනට ඇයිදි කියලා. කියන්න දෙයක් නැහැ. ඔන්න අපි එතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිනේ වෙලාවටම ඇවිල්ලා තියෙන්නේ 10:52යි. ඔයගලන්ට මේ යට පෙන්වන්නේ දැන් වෙලාව. එයාලා නූන් බෑග් වලට යනවා කියලා තිබ්බෙන් 10:52ටම ඔන්න හරි වෙලාවට ආවා. ඉතින් ඔන්න දැන් අපි ටක් ටක් ගාලා බැහැගෙන ඉතින් අපේ හෝටල් එකට යන්න ඕනේ. හැබැයි ඉතින් පොඩි දෙයක් තියෙන්නේ දැන් හෝටල් එකට චෙක් ඉන් වෙන්න තියෙන්නේ 3ටලු. අපේ ට්‍රේන් එක ආවේ 10:52ටනේ. ඉතින් අපිට චෙක් ඉන් වෙන්න දැන් ලොකු වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වුණාට කමක් නැහැ. මොකද අපිට අපි ආවේ අලුත් සිටි එකටනේ. ඉතින් අපිට පුළුවන් පොඩ්ඩක් ඒ අතර සිටි එකේ ඇවිදින්න. එතකොට ඉතින් දන්නේම නැතුව වෙලාවෙයි.
ඉතින් අපි දැන් හිතාගෙන ඉන්නේ හෝටල් එකට ගිහිල්ලා අපේ බෑග්ස් ටික බාර දීලා චුට්ටක් සිටි එකේ ඇවිදින්න. ඉතින් යන්න කලින් මම ඔයගලන්ට පෙන්නන්නම් මේ තමයි අපි ආපු ට්‍රේන් එක. මේක ICE එකක්. ඒ කියන්නේ එක්ස්ප්‍රෙස් එකක්. ඉතින් මේක නවත්තන්නේ ලිමිටඩ් ස්ටොප්ස් ගානක. ඉතින් දැන් මේ අපි මේ ට්‍රේන් ස්ටේෂන් එක ඇතුළට යන්නේ. ඉතින් ඔයගලන්ට පේනවනේ මේක ඇතුලේ හැමදේම ඔයගලන්ට ගන්න පුළුවන්. රෙස්ටොරන්ට් තියෙනවා. හැමදේම තියෙනවා. සුපර් මාකට් තියෙනවා. ඕන දෙයක් තියෙනවා. ඉතින් දැන් අපි මේකෙන් එලියට ගිහිල්ලා අපි යන්න ඕනේ හෝටල් එකට. දැන් අපිට මෙතනින්ම පුළුවන් අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකක් ගන්න. ඒකේ එක ස්ටොප් එකක් ගිය ගමන් අපේ හෝටල් එක කිට්ටුවට තමයි වැටෙන්නේ. ඉතින් අපි දැන් ඒකේ යනවා. අපි ඌබාන් එකෙන් එලියට ආවට පස්සේ සෝරි සෝරි අමතකුණා ඌබාන්. මේ ඌබාන් කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් වලට මට පුරුද්දට එහෙම කියුනේ. ඉතින් අපි දැන් ඒකෙන් එලියට ඇවිල්ලා දැන් අපි හෝටල් එක පැත්තට යනවා. මට හිතන විදිහට හෝටල් එකට මං හිතන්නේ මීටර් 500ක් විතර ඇවිදගෙන යන්න තියෙන්නේ. හැබැයි ඉතින් බර්ලින් වලට වැඩිය නම් මෙහෙ ටිකක් සීතලයි වගේ. මොකද අපිට ට්‍රේන් එකෙන් එළියට බැස්ස ගමම නම් ඒක තේරුණා. ඉතින් මෙහෙට ආවට පස්සේ ගොඩක් අපිට තේරුණේ ටිකක් මෙහෙ බිල්ඩින්ග්ස් එහෙම ටිකක් පරණ වගේ. අර දැන් අපේ අපි කැන්ඩි වලට ගියාම එහෙ පරණ බිල්ඩින්ග් නේ තියෙන්නේ ගොඩක් වෙලාවට. මේ සිටි එකත් මට හිතුනේ ඒ වගේ. මොකද මම මේ ආව ෆස්ට් ටයිම්. ඔන්න අපි දැන් හෝටල් එකට අපේ බෑග්ස් ටික බාර දීලා අපි ආවා සිටි එකේ චුට්ටක් ඇවිදින්න කියලා. අපිට තව පෑ දෙක තුනක් වෙලාව තියෙනවා. අනික අපිට එහෙම ලොකු මහන්සියකුත් නැහැනේ අපි ඉඳගෙනමනේ ආවේ. දැන් මම ඔයගලන්ට කියන්නම්කෝ අපි මේ සිටි එකට එන්න විශේෂම හේතුව මොකද්ද කියලා. මේ නූන් බෑග් සිටි එකේ ක්‍රිස්මස් කාලෙට තියෙන ක්‍රිස්මස් මාකට් එකක්. ඉතින් ඒක ලෝකයේ තියෙන ප්‍රසිද්ධම සහ පැරණිතම ක්‍රිස්මස් මාකට් වලින් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ ක්‍රිස්මස් මාකට් එක බලන්නම මේ ක්‍රිස්මස් මාකට් එකට විසිට් කරන්නම මුළු ලෝකෙම මිනිස්සු එනවා කියලා කියනවා ක්‍රිස්මස් කාලෙට. ඉතින් අපි ජර්මනියේ ඉඳලා ඒකට ආවේ නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් අපි හිතුවා අපි මේ පාරේ ක්‍රිස්මස් මාකට් එක බලන්න යන්න ඕනේ කියලා. හැබැයි මේ ක්‍රිස්මස් මාකට් එකේ වීඩියෝස් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. මොකද ඒකේ වීඩියෝස් උත් මම මේකට ඇඩ් කරොත් එම් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා ක්‍රිස්මස් මාකට් එකේ වීඩියෝ එක විතරක් නෙමෙයි ඔයාලට මේ ටුවර් එකේ තව වීඩියෝ ගොඩක් බලන්න පුළුවන් වෙයි. මොකද අපි දවස් 3කට තමයි මේ ටුවර් එක ආවේ. ඒ වගේම අපි ගොඩක් තැන්වල ඇවිදින්න යන හිතාගෙනත් ඉන්නවා. ඉතින් ඔයාලට මගේ වීඩියෝස් දිකටම බැලුවොත් අපි මේ ටුවර් එක අපි කොහොමද ගත කරන්නේ අපි කොහේ කොහෙද ඇවිත්ති කියලා බලන්න පුළුවන්. මේ බලන්නකෝ මේක එකම ෆ්‍රේම් එකේ ෆොටෝස් දෙකයි. ඒ වගේම මෙතන ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ෆොටෝස් ගන්න ගියාම ඉවරයක් නැහැ. එක තැනක ෆොටෝස් අරන් ඉවර වෙද්දි තව ලොකේෂන් එකක් තියෙනවා. ඉතින් මෙහෙම අපි ෆොටෝස් ගොඩාක් ගත්තා. ඉතින් මෙහෙම ඇවිදගෙන අපි දැන් යන්නේ මේ ක්‍රිස්මස් මාකට් එක පැත්තට. මං කිව්වානේ ෆොටෝස් ලොකේෂන් නම් ඉවරයක් නැහැ කියලා. ඉතින් මේ එක එක තැන් කොහොම හරි අපිටම එපා වුණා ෆොටෝස් අරගෙන. ඉතින් මේ අපි ඇවිදගෙන යන්නේ ක්‍රිස්මස් මාකට් එක පැත්තට. දැන් ඔයගලන්ට පේනවා ඇති
දවල් කියලා නැහැ මාර සෙනගක් ඉන්නවා ඒ වුණාට ඉතින් අපි රැටත් ආපහු මෙතනට එනවා ඒ වුණාට ඉතින් අපි දවලුත් අපි බඩකින්නේ හිටියේ ඒක නිසා මොන හරි කාලා යන්න කියලා ක්‍රිස්මස් මාකට් එක පැත්තට ආවා ඔන්න ඔහොම එක එක්කෙනා ඉතින් එක එක කෑම කෑවා ඉතින් ඔහොම අපි ඇවිදගෙන යද්දී අපිට ශ්‍රී ලංකා කියලා ගහලා තියෙන ස්ටෝල් එකක් හම්බුණා ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා කියලා නම දැක්කම ඉතින් එහෙමම නතර වෙනවා කොහේ කියා මේක ඇත්තටම මේගොල්ලෝ ලංකාවෙන් ගෙන ඒ කෙනෙක් ලංකාවෙන් ගෙන්නන එක එක ඔය ඒ ළමයි හදපුම බඩු කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ එක එක ටොයිස්ලා වගේ ඉතින් ඒගොල්ලෝ ඒ ඔය සුනාමියෙන් මිකේන අනාථ වෙච්ච ළමයින්ට ආධාරයක් පිණිස ඒ සල්ලි එකතු කරනවා ඒවා විකුණනවා කියලා තමයි කිව්වේ අපිට දැන් වෙලාව දන්නේ නැතුව දෙක විතර වුණා. ඉතින් අපිට හොටෙල් එකට චෙක්-ඉන් වෙන්න තියෙන්නේ 3ට නිසා අපි දැන් හොටෙල් එක පැත්තට තමයි යන්නේ. ඉතින් ඔය ඉන්නේ අපි කට්ටිය තමයි. එක්කෙනෙක් ඉතින් පාරේ හවැත්තේ ආ තමයි වීඩියෝ කරන්නේ. ඉතින් මම ටග් ගාලා ඔයගලන්ට හොටෙල් එකේ රූම් එක කොහොමද කියලා පෙන්නනවා. අපිට හම්බ වෙච්ච රූම් එකේ නම්බර් එක 135. ඉතින් අපි ටග් ගාලා රූම් එකට යන්. හැබැයි මෙතන අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. අපේ හස්බන්ඩ් හොඳට චෙක් කරලා තමයි රූම් එක බුක් කරලා තියෙන්නේ. ඒ චෙක් කරපු හොඳ වැඩිකමට එයා අදිනේ දාලා තියෙන්නේ 2024 දිනයක්. ඉතින් ඒක නිසා අපිට එවලේ ආපහු රූම් එක වෙනස් කරලා දිනේ වෙනස් කරලා ඒක අප්ඩේට් කරන්න උනා. ඊට පස්සේ අපිට හම්බුනේ සිංගල් බෙඩ් දෙකක් තියෙන රූම් එකක්. ඉතින් කොහොමරි කමන්නේ අපිට රූම් එකක් හම්බ වෙච්ච එක ලොකු දෙයක්. හරි අර රූම් එකක තියෙන ඉතින් බේසික්ස් දේවල් ටික තියෙනවා මේ තමයි අපේ ඉතින් මේ vlog එක දැනට ඉවරයි. ඉතින් මම ඔයාලට මේ tour එකේ තව vlogs දාන්නම් දිගටම. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම bye ciao.